Honorable Speaker, you know, the Honorable Dinesh Gunawardhan has raised a very valued argument. You see, now this argument I have been promoting this even in the party leaders meeting. Now, I would very, yes, yes, we have, you have not agreed. Now, no, no, I am also in agreement with you. Now, so you other dinner, me Katanayaka Thumani. පලාත්පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පතක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පරමාර්ථය වෙන්නේ පනතේ සිංහල හා ඉංග්‍රීසි භාෂා අනුකූලතාවය ඇති කිරීම සඳහා කියන එක පෙන්වන කර තිබෙනවා. එතුමත් කිව්වා ඒ පිළිබඳව. නමුත් දැන් වෙන්නේ දැන් කාර්ක සභා අවස්ථාවේදී මෙම කෙටුම්පතට නව තවදුරටත් සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානම්ක් තිබෙනවා දැන්. දැන් යම් බහුමන්ත්‍රි කොට්ටාසයක වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට එම කොට්ටාසයේ සියලුම මන්ත්‍රී දුර හිමිවීමේ ඉඩකඩ සලස්වා බෙදීම සඳහා මේ ගැසට් පත්‍රයක පළ කර නැති අද කෙටුම්පතේ නැති සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අනේක පිළිබඳව විශාල අවධානමක් තිබෙනවා. මේක කලිනුත් අපි මේ පළාත් සභා මැතිවරණ ඡන්ද ක්‍රමය සම්පූර්ණයම අලුතෙන් වෙනත් සංශෝධනයකට යටත්ව ගෙනත් අපි ඉදිරිපත් කළා. දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිළිබඳව විභාගයක් පවතිලා ඒක අතරමඟ නවතිලා තිබෙනවා. දැන් එහෙම තිබියේදී නැවත වාරයක් අපි ස්ථාවර නියෝගත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් කඩකිරීමේ වැඩක් තමයි මේ කරන්න යන්නේ. මම නම් හිතන හැටියට මේක නොකළ යුතු දෙයක්. අපිට බහුතරයක් තියන්න පුළුවන්. නම් බෞතරය තියෙන පලියට විතරක් අපි මේ වගේ දෙයක් කරන්නට ගිහිල්ලා නැවත්ත වාරයක් අපි විශාල ව්‍යාකූලත්වයක් ඇති කරන්නටයි හදන්නේ. මේක මැතිවරණ ක්‍රමයක් පිළිබඳ මේ පිළිබඳව අග්‍රමාත්‍යතුමත් එක්ක කතා කළා. එතුමාටත් මේක ගැටලුවක් තියෙන බව පෙනී යනවා. නමුත් දැන් මැතිවරණයක් අතළඟ තියාගෙන අපි මේක නොකළොත් අපි මැතිවරණය පලාත්පාලන ආයතන කීපයකට තියන්න බැරි කමක් ඇති වෙයි කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒවත් අපි පිළිගන්නවා. නමුත් අපි නම් කියන්නේ දැන් මේ බහුමන්ත්‍රී කොට්ටාස පිළිබඳ ඇති වෙලා තියෙන මේ ව්‍යාකූලත්වයට අපි නම් ඒ අඩුම වශයෙන් මම කලින්ම ඉදිරිපත් කළ සංශෝධනයක් මෙහෙම ඉංග්‍රීසි භාෂාවෙන් It shall be the duty of political parties and independent groups to nominate candidates so as to render possible the representation of major communities of interest in the ward concerned kiyala. මොකද මේ වගේ දෙයක් කරන්න යනවා නම් අනිවාර්යෙන් තුනෙන් දෙකේ ඡන්ද අරගෙන කරන්න. එහෙම නොකර මේක කරන්න ගියා නම් විශාල ප්‍රශ්නයක් වෙනවා. අපි නම් මෙහෙම සංශෝධනයක් අඩුම වශයෙන් නැතුව මේකට ඡන්ද දෙන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක.